වෙළඳාම කරලා ඔබට ජීවත් වෙන්න මේ මුදලක් ලැබෙනවද නැත්නම් ඒක ඔබට මේ ඇතිද මේ ලැබෙන මුදල මදි. ඔව්. මදි කියන්නේ ඉදිරියදා ගෙදර තියෙන ප්‍රශ්න ගන්නත් මදි. වෙළඳාමත් හරිම අඩුයි. පවුල කී දෙනෙක් ඉන්නවද? පවුල ඉන්නවා 4 දෙනෙක්. 4 දෙනෙක්. ඔව් දරුවෝ දෙන්නයි මාත්. හා ඔබ විතරයි රස්සාවක් කරන්නේ? ඔව්. හා මේකේදී සුළු මුදලක් ලැබෙන්නේ අර ඉදිරියදා අවශ්‍ය දේවල් තමයි අරයි යන්නේ ගෙදරට. ඔබට තියෙන ගැටලු මොනවද දැන් මේ වෙලාවට මේ වෙළඳාම සඳහා මිනිස්සු එන්නේ නැත්ද මේ ලබා ගන්න? ඔව් ඇත්ත වශයෙන්ම සෙනඟ ගැවසෙනවා හරි අඩුයි. ඔව්. දැන් මම අවුරුදු 12ක් විතර ඉනවා මේ පාර්ට් වෙලා ඉස්සර තීච්ච වෙළඳාමක් දැන් නැහැ. ඔව්. එතකොට මේවත් මේ සල්ලි වලට අරගෙන විකුණන්නේ නැත්නම් ඔව් සේරම මේ ගමේ බඩු මම සල්ලි වලට ගෙනත් තමයි විකුණන්නේ. ඔබේ ගම කොහෙද? මෙහෙමයි. ගම මේ ඉතින් මේ සල්ලි වලට තමයි ඔරණ මේ හරියට කියන්නේ මොකක්ද? ගහලා හරි මේ කරලා දෙන්නෙත් නැහැ. මේ දේවල්ම තමයි දෙන්නේ ඉස්සර තීච්ච වෙලඳාම දැන් නැහැ. ආ සාමාන්‍යික අද ඉස්සලට වඩා කොච්චර වගේ පාඩුවක් ලැබෙනවද? මුදල. එකට එකටත් වැඩි. මං ගාණ අහන්නේ. ඔව් එකට එකටත් වැඩි. වැඩි. එතකොට දැන් මේ සඳහා විකල්පයක් විදිහට මොනවද ඔබ තෝරාරන් තියෙන දැන් මේ පාඩුව විදිහට කරලාට දැන් මේ ඉතින් මොනවා හරි වෙන දවසේ වැඩක් කවුණත් යනවා මම. මේක අත්තරල. අත්තරල. එදැනි මේක හිටියට එහෙම නිමුදල ලැබෙන්නේ නැහැ. අරගෙන ගියොත් ඒක අවතර අනිවාර්යෙන් අතර හම්බේවා. ඔව්. දැන් බාස් කෙනෙක් එක්ක අත්තර දෙන්න ගියා. ඒ වගේ දෙයකට යොමු වුණා ඉතින් කීයක් හරි අතර හම්බෙන්නේ. කීයක් හරි කියන්නේ දවසේ පඩිය හම්බෙන්නේ. හම්බෙන්නේ. මේ අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ නේද? අමාරුයි. අමාරුයි. මුළු කියන්නේ නැහැ හුඟාම අමාරුයි. ඒ වෙනකොට මේ ජනාධිපතිතුමාණන් කිව්වා දැන් කට්ටිය හොඳින් ජීවත් වෙනවා සතුටින් ජීවත් වෙන කාලයක් කියලා මේ. ඒක ඇත්ත. ඒක ඉතින් කොටසකට විතරයි. කොටසකට විතරයි. ඒ වගේ පොඩි උපත් කට්ටියට නෑ. හා හා. ඒක තමයි මේ පැත්ත තත්ත්වය ඕක නේද? ඔබ දැන් මෙතන වෙළඳාමක් කරනවා. පුංචි වෙළඳාමක්. ඔබේම වෙළඳාමක් කියන ඔබේම ද්‍රව්‍ය වෙන්නේ නැති. පිටිනුත් ගන්නවා. හා ඉතින් මේ වෙළඳාමෙන් ඔබට සාමාන්‍යයෙන් මාස ජීවත් වෙන්න පුළුවන්. අමාරු. එතකොට ගෙදර කවුරු කී දෙනෙක් ජීවත් වෙනවද? පාසල් යනවද? පාසල් යනවා. හා. කීයේ වගේ පන්ති වල දින්නේ? 9. මේ ප්‍රදේශයට කියන්නේ පොකුණ විතර නේද? නෑ. කුරුක. එතකොට මේ මෙතන මේ බාර් එක තමයි කරන්නේ නේද? සාමාන්‍යයෙන් ඉස්සෙල්ලට වඩා ආදායමක් ලබන්න බැරිද අඩුද? අඩු. වැඩියෙන්ම ලාභ ලැබපු කාලයක් තිබුණාද? තිබුණා. එතකොට මේ ජනාධිපතිතුමත් කිව්වා මේ ළඟදී මේ මිනිස්සු සතුටෙන් ජීවත් වෙනවා ඒ කතාව ඇත්තද? ජනාධිපතිතුමා කතාවකින් කිව්වා නේද මේ මිනිස්සු සතුටින් දැන් ජීවත් වෙනවා ප්‍රශ්න නැහැ කියලා වෙලා කිව්වේ. ඒක ඇත්තද? ඇත්තක් නෙමෙයි. මම කියන්නේ ඇත්ත කියන්නේ ඉතින් ඇත්ත කියන්නේ ඉතින් වරුවක් කියලා අපිට වැඩන්නේ දැන් ආදායම් ටිකක් තියෙනවා නම් අපි සතුටින් ජීවත් වෙනවා. ඔව්. දැන් ඔබට සහනාධාර දෙනවටද ඔබ කැමති? ආණ්ඩුවෙන් සහනාධාර දෙනවටද කැමති? නැත්තම් උපයාගෙන Tamanට ලැබෙන දේ සහනාධාරයක් කරගෙන අපි ජීවත් වෙන්නේ වාගයක් කරන්න නම් අපි කැමති නේ. ඔව්. එහෙම තමයි කැමති නේද? දිගටම සහනාධාර දෙනවටද කැමති? අපි ජීවත් වෙන්න අපිට ආර්ගයක් උපයාගන්න. ඒ කියන්නේ ඔබ කැමති මේ තමන්ගේ මතින් නිෂ්පාදනයක් කරලා සල්ලි හොයාගෙන ජීවත් වෙන්න තමයි කැමති. ඒකට අර සහනාධාර මත තමයි අපිට කැමති නෑ නේද? කැමති නෑ. හරි. ගොඩක් ස්තුතියි අදහසක් වට. දොරුන්නේ කොන්න වෙනද මහතෙක් ඉන්න ඔහුගෙනුත් ගිහිල්ලා බලමු විමසල කොහොමද වෙලඳාම් කියලා. කොහමද ධූරයෙන් ආදායමෙන් ජීවත් වෙන්න ඇතිද කියලා. ආතේදී අපි එදා ඉඳන් මේ බිස්නස් තමයි කරන්නේ. ඉස්සර වෙළඳාම තිබුණා. දැන් නම් එහෙම වෙළඳාමක් ඇත්තෙම නැහැ. ඒ වෙලි වෙලි බලාගෙන ඉන්නවා, බාර් දිහා බලාගෙන ඉන්නවා. උදේ ඉඳන් හවස වෙනකම් එක්කිනා දෙන්න තමයි ඉතින් බඩුවක් ගන්නෙ. එහෙන් කියපු ගානට ගන්නෙත් නැහැ. අඩු මිලට ඉල්ලන්නේ. අඩු මිලට. අමාරුයි ඉතින් ගෙවල් වලත් ළමයි වැඩි ඉන්න තුන් හතර එකක් ඉන්නවා. ජීවිතේම අමාරුයි. පාසල් නැහැ තියෙනවද? නැහැ. එතකොට මේ ගම් ප්‍රදේශයේ මේ ප්‍රදේශයේමද නැත්නම් මේ ඉංගිරි ඉංගිරි ඉට්ටුම ඉංගිරි ඉඳන් තමයි මෙතෙන්ට ඇවිල්ලා මේ වෙළඳාම කරන්නේ නේද? ඔව්. ඇතැම් මේක තුනක් එන්න ඕනේ. ඔව්. ඈත ගිහිල්ලා කැලේ ගිහිල්ලා ඉතින් ඔය හොයාගෙන එන්නේ. මේ තමන්ගේ මේව නෙමෙයිද? නෑ. ඔව් සල්ලියට ගන්න. ඔව්. සල්ලියට අරන් ඉතින් ඒක කර තියාගෙන ඉතින් ජීවත් වෙන්නේ. ඔව්. බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ නේද? වෙන ආදායම් මාර්ගයක් නැතුනේ. වෙන ආදායම් නෑ වත්. හා හා.
එතකොට මේ ජනාධිපතිතුමා මේ ළඟට කිව්ව කතාවක් කළා මිනිස්සු හරියට ප්‍රීතිමත්ව ජීවත් වෙනවා කියලා දැන් මේ දවස්වල මේ සතුටේ. ඒක ඇත්තද? ඒක සතුටක් මොන සතුටක්ද? ඒ බොරු. ඒක කතා. ඒක බොරු ආරේ. දැන් හරිලු මිසුන්ට නෑ දැන් වැලේ වැල නෑ මිසුන්ට. ඔය කියන කතාව බොරු. බොරු නේද? ඔව්. මම ආරේ. ඉතින් මම මිනිස්සු සතුටින් නෙමෙයි ඉන්නේ නේද? ඔව් සතුටින් නෙමෙයි ඉන්නේ. ඔව් කතාව ඇහුවද? ඈ? ඇහුවා. ඔව්. ඒලක් කෙනෙක් අපි නෑ කියලා කිව්වා. ඒ තත්ත්වය තමයි තියෙන්නේ. දැන් මොනව වෙන්න ඕනද මේ තත්ත්වය නැති වෙන්න? මේ තත්ත්වය ඉතින් නැති වෙන්න ඉතින් මොකක් හරි වෙනසක් වෙන්න ඕන. වෙනසක් වෙන්න ඕන. දැන් ඉතින් ඒ කට්ටිය කරා කරා ඈ? තාම නැහැ නේ කොච්චර කරා දැන් කීපාරක් කරා නේද? ඔව්. ඈ? ඔව්. හරි කෙනෙක් ඇවිල්ලා මේ මාර්ගයේ ඈ එසෙමක් දුන්නා. හා. හරි. වෙනසක් කියන්නේ මොන වගේ වෙනසක්ද වෙන්න? වෙනසක් ඉතින් වෙන්න ඕනේ දුප්පත් මිනිහා ගැන තමයි ඉතින් වෙනසක් වෙන්න ඕනේ දුප්පත් මිනිහාට. සාධාරණ කිෂ්ට වෙන්නේ නැහැ. කිෂ්ට වෙන්න ඕනේ. ඔව්. ඒකට දුප්පත් මිනිහාට සාර්ථකවත් මේ කියන්නේ මේ හොඳක් වෙන්න නම් කවුරු වගේ පාලනයට එන්න ඕනේ. එහෙම ඉතින් හොඳ කෙනෙක් කවුරු හරි. හොඳ කෙනෙක් කවුරු හරි එන්න ඕනේ හොඳ කෙනෙක්. ඔව්. උගත්ම මිනිස්සේ. ඔව්. රට පාලනය කරන්න ගුවන්නේ. එහෙම පාලකෙක් තමයි ඉන්න ඕනේ නේද? දැන් මෙච්චර කාලයක් කරපු කට්ටිය ඉන්න ඕනේ. ඉන්න ඕන තරම් ඉන්න ඕනේ. ඔව්. පාලනය කරන්න පුළුවන්. පුළුවන් නේද? ඔව් ගොඩක් ස්තුතියි මේ වගේ අදහසක් දැක්වට අවන්තෝම අදහස් ටික ඉදිරිපත් කරා ඔබේ තියෙන ගැටලුවත් එක්කම හරි ඔබට ගොඩක් ස්තුතියි මේ අදහස් දැක්වට ඉසින් මඤ්ඤක්ක වෙළඳාම් කරන වෙළඳ මහතේ තමයි අපිට දැන් දකින්න හම්බෙන්නේ වෙළඳාම් සම්බන්ධ ඔබ මොන වගේ තෘප්තියක් ලබනවද ආදායම ඇතිද මේ කරගෙන යන වෙළඳාම් ලබන්න අමාරුයි නමුත් අර ගෙදර නිකන් ඉන්නකොට කීයක් හරි හොයාගන්න පුළුවන් මේ වගේ තැනකට ආවහම එනිකාදෙන් සාමාන්‍යයෙන් ඉදිරිය තමයි ඉතින් මේ වෙලඳාමෙන් අපි බොහෝ දුරට එක කරගෙන යන්නේ ඔව් පෞලිය සමාජික කීයද පෞලිය සමාජයෙන් 3 දෙනෙක් වගේ තමයි ඉන්නේ ඔය යැපෙනවා මේකින් නේද ඔව් එයා මේක යැපෙනවා මේ කරන ව්‍යාපාරිනේ යැපෙන අමාරු නමුත් ඉතින් අර විශාලත් යම් දෙයක් කරන නිසා ඒකත් එක්ක ඉතින් අන්තම් ගැට ගහගෙන යනවා. ඔව්. අර ජනාධිපතිතුමාගේ කතාව එතකොට මේ සත්‍යයක් නෙමෙයි නේද? ඔව් මටත් ඉතින් ඔව් ප්‍රීතියෙන් නම් ඉන්නවා කියන එක නෑ ඒක බොරු කතාවක්. ඒ ඇත්තම තියෙන නම් ප්‍රීතියෙන් ඇති. ඔව්. නමුත් අර ආර්ථික මට්ටමින් පහළ පන්තිය ඇර නම් එහෙම තෘප්තිය ලබන්න බෑ. සමහර ඉන්නවා උදේට දවසේ 3 වෙල කා ගන්න බැරි විදිහක් තියෙනවා. ඔව්. සහන දුන්නොත් ඒ වගේ මොන හරි එකක් වෙනවද? ඒ කියන්නේ සහනයක් දුන්නොත් මිනිහ පිට රජේ මොනවා හෝ සහන දෙනවා නම් ඉතින් ළමන්ට ඒ ඉන්න පොඩි ඇටි පොඩක් නැගිටලා යන්න පුළුවන්. බඩු මිල අඩුවීම එහෙම ඔව් බඩු මිල අඩුවීම වුණා ලොකු සහනයක් නේද? දැන් බඩු මිලේම ආතුතර නැගලන ඉතින් ඔව් දැන් බඩු මිල මේ අඩුවීමක් කියලා නැහැ නේද? ඔව් තාම ඉතින් දැනගන්න අඩුවක් නැහැ. ඔව් රුපියල් දෙකක් වගේ ඔව් ඉන්ධන රුපියල් 2-3 අඩු නැහැ කියලා ඇත්තෙන්ම ඒක ඉතින් ප්‍රමාණවත් නැහැ මං දකින විදිහට. හරි ඔබගේ අදහස් වලට ගොඩක් ස්තුතියි. ඔබගේ මේ වෙළඳාම් කියලා ප්‍රාර්ථනා කරනවා. මම වෙනවා මුද්‍රාලි විකුණන්නේ නම් මඤ්ඤොක්කා. ඔන්න මඤ්ඤොක්කා තියෙනවා මේ ඕරණපාරේ මෙතනින් ගන්න ඇවිල්ලා මේ ස්ථානය ගුරුකොඩ නේද? මේ හරියට කියන්නේ බොරළුගොඩ කියන. බොරළුගොඩ කියන තැන ඔන්න තියෙනවා මඤ්ඤොක්ක. හොඳට පිටි තියෙන මඤ්ඤොක්ක තමයි මෙතන තියෙන්නේ. ඉතින් දාන වලට ඒ වගේ දේවල් වලට ඔන්න මෙතනින් ගන්න ලාභයි මේ දානක් සාමාන්‍යයෙන් කීය වගේද? ඔව් 150ක මුදලට දෙනවා. ඔව් 150ක වගේ මුදලට දෙනවා. සමහර තැන්වල 180යි. ඔව්. ඉතින් මෙතන ලාභයි තියෙනවා. එහෙනම් මෙතනින් ඇවිල්ලා ඒවත් ලබා ගන්න කියලා ඔන්න ඉල්ලීමක් කරනවා ඔබට මෙතන දැක්කහම මම දෙනවා. එයාගෙම තමයි ඔය ගහ ගන්න. මම පොඩි පිටි ප්‍රශ්නයක්. ආදායම හොඳද? ආදායම හොඳයි. මේ මිනිස්සු ඇහිලා ඉතින් එනවා නම් හැමදාම ඉතින් නෑ. ඒ කියන්නේ මිනිස්සු එන්නේ නෑ දැන් නේද? ඉස්සර වගේ අතේ සල්ලි නෑ මිනිස්සුන්ට. නේද? ඔබට. ඔයාලගේ 30 වෙනි ආදායමට වඩා දැන් අඩුද? අඩුයි. අඩුයි. ඉස්සර කීයක් වගේ සාමාන්‍යයෙන් හොයනවද දවසකට? සාමාන්‍යයෙන් රුපියල් 8000ක 9000ක 20000ක හොයනවා. ඔව්. දැන් එහෙම නෑ රුපියල් 5000යි 6000යි 6000යි. ඔව්.
ඒකත් මිනිස් ීතියොත් විතර හම්බේ. ීතියොත් විතර. ඔව් හැමදාම ඒ ගාන නෑ. එතකොට මෙතන දවස පුරා ඉන්නත් ඕනේ. ඉන්දලා ඉවරලා මේවට යන වියදමකුත් තියෙනවනේ මේවා නිෂ්පාදනය කරන්න බෑ. ඒ නිෂ්පාදන වියදම ගියාම මදි. නේද? ඒ තත්ත්වය තමයි තියෙන්නේ නේද? මෙතන මොකක්ද තන? මෙතන මේ හොරණ බොරළු වල. හොරළු හොරණ බොරළු කොට කියන ස්ථාන. එහෙනම් මෙන්න මෙතන තියෙනවා මේ වඩේ තියෙනවා ඊළඟට තියෙන මොනවද? සෝටිස් තියෙනවා. ඔන්න ඇවිත් ගන්න යන අය සාමාන්‍ය මිලක් අඩුයි මෙතන නේද? ඔව්. මෙතෙන්ට ඇවිල්ලා ගන්න. අර මම අතන කිව්ව මඤ්ඤොක්ක කඩයක් තියෙනවා කියලා. මේ වගේ මෙතෙන්ටත් ඇවිල්ලා ගන්න. ඔන්න අපේ channel එකකින් ඔය ප්‍රචාරයකුත් දෙනවා. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි පුරුදු දුන්නට. සබරගමු TV ලංකා channel එක බලන්න.